අද මම පෙන්නන ඔයගලන්ට තව සෑන්ඩ්විච් එකක්ුයි ටී එකක්ුයි හදන්න. ඉස්සෙල්ලා අපි තේ එක ලෑස්ති කරගෙන ඉන්නවා. මේ වෙලාව මම පෙන්නුවේ තේ කොළ පොඩ්ඩයි, කියන්නේ තේ හැඳි භාගයක් විතර දාලා, ෆ්‍රෙෂ් මින්ට් ලීව්ස් දාලා තේ එකක් වක් කරගෙන මම තියලා තියෙනවා. ගෙඩියක් ගන්න. ලෙමන් ගෙඩිය පොඩ්ඩක් මෙහෙම තලා ගන්න. එතකොට ජූස් ගන්න ලේසි. තලලා මේක දෙපැත්ත කපන්න. භාගයක් මේ අතර කපා ගන්න. මම මේකෙන් මිරි කන්න ඉස්සෙල්ලා ස්ලයිසර්ස් දෙක තුනක් අයින් කර ගන්නවා. මෙහෙම පෙති ගහ ගන්න. මේකට දෙහි උණක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලෙමන් එකේ තරම් අර පැංගිරි තිත්ත ගතිය නෑ දෙහි වල තියෙන. ඒ නිසා මම ආසයි මේක ලෙමන් පාවිච්චි කරන්න. මේ පෙති හතරක් විතර මම අයින් කර ගන්නවා. කළා මේකටම ඕගලන්ට මේ ටී ස්ට්‍රේන් එකක් නැත්තම් යෝග්ගුවකට වක් කර ගන්න ප්‍රශ්නයක් නෑ. මේ ලෙමන් ටික මිදික ගන්න. මේක ටිකක් ස්වීට් ටී එකක්. අන්ත එක සර්ව් කරන්නේ රස්නෙන් නෙමෙයි, සීතලට. අපි ෆ්‍රිජ් එකේ දානවා කූල් කරන්න. මේක ස්වීට් ටී එකක් ඉඳලා හොඳට සීනි දාගන්න. ඔයගලන්ට පේනවා දැන් ලෙමන් දාපු ගමන් තේ කොළේකේ පාට වෙනස් වෙනවා, ටී එක බ්ලීච් වෙනවා. ඇසිඩ් දාපුවාම එහෙම තමයි වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ලස්නේ දවසක හැන්දෑවට බොන්න මේක අයිඩියල්. අපි ගොඩක් ඔය ඒරියේටඩ් ඩ්‍රින්ක්ස් බොනවට වැඩිය මේ වගේ දෙයක් හදලා ෆ්‍රිජ් එකේ තියාගෙන බිව්වත් ඇඟට ගුණයි. මේකට සීනි දාගන්න. මෙහෙමම මේ ප්‍රමාණයට මම සීනි හැඳි මේ සැඳි හතරක් විතර දාගන්නවා. දාලා මේක හොඳට කලවම් කරගන්න. හරි, දැන් මේ අයිස් ටී එක මේක මං ෆ්‍රිජ් එකේ තිබ්බ පැයක් විතර හොඳට කූල් වෙලා තියෙන්නේ. මේක තවල් ග්ලාස් එකකට දාගන්න. දාලා අපි අර ලෙමන් පෙති වගේක් කපලා ඉතුරු කරානේ, මේකෙන් පෙති දෙකක් විතර මේකට දාගන්න. ෆ්‍රෙෂ් මිංචි කොළ කීපයක්කුත් දාගන්න. ගානිෂ් එකක් හැටියටයි, ප්ලස් ඒකෙන් ෆ්ලේවර් එකක්කුත් දෙනවා. හොඳ එක පෙත්තක් අරගෙන මෙහෙම එක තැනකින් මෙහෙම පොඩි ස්ලිට් එකක් දාන්න. මේක ඩෙකරේෂන් එකකට. හලලා මේක මේ ග්ලාස් එකේ මෙහෙම රඳව ගන්න. මේ ඇවිල්ලා ඔයගලන්ගේ ලෙමන් අයිස් ටී එක. අපි චිකන් සලාඩ් සෑන්ඩ්විච් එක හදාගමු. මේකට මං චිකන් බ්‍රෙස්ට්ස් කෑලි දෙකක් තම්බගෙන තියෙනවා. පාන් ඕනේ, මයෝනීස් ටිකක්, මස්ටර්ඩ් ක්‍රීම්, බටර්, ඔලිව්ස්. මේ ඔලිව් එක අත්‍යවශ්‍ය නෑ, ඔප්ෂනල්. ලුණු ගම්බිලිස්, ලූණු ටිකක්, එක්ක චයිව්ස්. මං කියලා තියෙන චයිව්ස් ඇවිල්ලා ගාලි සුදු ලූණු වල කොළ. කඩේ සමහරක් වෙලාවට ගන්න තියෙනවා සුපර් මාකට් වල. එහෙම නැත්නම් ඕගොල්ලෝ ගෙදර මල් පෝච්චි එක පොඩ්ඩක් සුදු ලුණු බික් දෙක තුනක් ගැහුවත් ඒක පැල වෙනවා. එහෙමත් ඒක කරන්නම බැරි නම් පාස්ලි හරි මොන හරි ඒ වගේ හර්බ් එකක්, එහෙම නැත්නම් සැල්දිරි ඒ වගේ ඕන එකක් ගන්න පුළුවන්. බලමු කොහොමද හදන්නේ කියලා.
මේ තම්බගත්ත මස් කෑල්ල එක්ක හීනියට කපා ගන්න එහෙම නැත්නම් ෆුඩ් ප්‍රොසෙසර් එකක දාලා ප්‍රොසෙස් කර ගන්න එහෙමත් නැත්නම් මේ විදිහට මේකේ මෙහෙම පතුරු අරින්න මේක පතුරු අරියාම ප්‍රශ්නයක් නැහැ එහෙම කරාට ඒකේ පොඩි මේ ගැටලුවක් තියෙන්නේ අර කන වෙලාවේදී සලාඩ් එකේ මෙහෙම දිගට කටේ වැල් එල්ලෙන්න පුළුවන් වේ. ඒ හින්දා මම මේක කපා ගන්නවා හිමියට. මේ කට බේරලා කපා ගන්න. ආයෙත් මේ පැත්තට හරවලා හිමියට කපා ගන්න. චිකන් බ්‍රෙස්ට් එකක් ගත්තාම වැඩිය හොඳයි. මේකට අර තයිමී කේ වගේ ගන්න එපා. ඒ මොකද අපිට පොඩ්ඩක් මේක ඩ්‍රයි වෙන්න ඕන. අර ෆැට් කන් එක අවශ්‍ය නැහැ. මොකද අපි බට උද්දානවා මේනිස් උද්දානවා මේ වගේ මේක පොඩ්ඩක් චොප් කරගන්න මේකට අපි ඩිෂ් එකට දාන්න ඉස්සෙල්ලා බට මේනිස් Mustard cream, lunu gamiris, lunu daana kota podda parisamen daanna. Mokada bata walath lunu thiyenawa, mayonnaise ekek lunu thiyenawa. Mang mast hamba gatte lunu gamiris tikak daala tennuwe. Meka hondata mix karaganna. Ogolanta bata mekata daanna aasa naththam පාම් පෙත්තේ බටර් ගාලා ඉවර වෙලා අනිත් ඒවා විතරක් මික්ස් කරගන්නත් පුළුවන් මම මේක දේසි නිසා එකට දානවා මේ මොහොතට මික්ස් කරගන්න මේකට කපාගත්ත චිකන් ටික දාගන්න ලුණු එකක් පොඩියට කපා ගන්න මේකට ඩයිස් කරගන්න පොඩි කොටු. ඒකට අර කඩේ එන්නේ යැති ග්‍රිල්ලෙන්න. පුළුවන් තරම් හිංගිත චොප් කරගන්න එක. එකත් මේකට දාගන්න. මං කිව්ව මං අද ගන්නවා චයිව්ස්. ඕගොල්ලෝ කැමති නම් පාස්ලි ගන්න. එහෙම නැත්නම් දෙකම උනත් කමක් නැහැ. මේකත් හීනියට කපා ගන්න. ගොඩක් දාන්න එපා මේවා වල ටිකක් හොඳ සැර ෆ්ලේවර් එකක් එනවා මං හිතා මං සැල්දිරි ටිකක් උත් දාන්නම් කියලා සැල්දිරි මං කොළ ගන්න නැහැ නැට්ට විතරයි ගන්නෙ මේ ගොරෝසු හරිය ඒකත් හීනියට කපා ගන්න මේ හැම හර්බ් එකකම ලොකු ෆ්ලේවර් එකක් තියෙනවා පොඩි උනාට හර්බ් එක. ඒ නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනට වැඩිය දැම්මොත් ඒ රහ විතරමයි එන්නේ. එතකොට වැඩක් වෙන්නේ නැහැ. මේ ටික ඔක්කොම කවලම් කරගමු ආයි. මම මේකට තව මේයොනීස් ටිකක් දාගන්න මොකද මට හිතෙනවා මදි වගේ කියලා ඒ චිකන් ප්‍රමාණයට. මේවට ඇත්තට එහෙම මෙෂර්මන්ට් එකක් කියලා නැහැ. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ රහේ හැටියට ආසාවේ හැටියට සමහර පොඩි අයට දෙනවා නම් පොඩි අය මේයොනීස් ගන්න කැමති. ටිකක් වයසක ළෙඩ කෙනෙක් නම් ඒ තරම් එකට ආස වෙන එකක් නැහැ. ඒ නිසා ඒ වගේ ඒ බලලා ඒ අනුව පාවිච්චි කරන්න. හරි මේ ෆීලිං එක හරි. දැන් අපි පාම් පෙති ගාගමු මේක අපි කලින් සෑන්විචස් හදලා තියෙනවත් මං කිව්වා ප්‍රෙසන්ටේෂන් එක වැදගත් වෙනවා ඉතින් ඒ නිසා වාටි කපන්න වාටි කපලා ෂේප් එක සෑන්විච් එකේ ෂේප් එක ඔයගොල්ලෝ වේලාසනින් ඩිසයිඩ් කරන්න හතර හැට තියෙනවද ට්‍රයැන්ගල්ස් කපනවද එහෙම නැත්නම් අර මං රවුම්
කපනවාද කියලා එහෙම ඩිසයිඩ් කරගන්න. රවුම් කපනවා නම් කට එකක් අරගෙන කුකි කටර්ස් වලින් අපි සමහරක් පොඩි අයගේ බර්ත්ඩේස් වලට එහෙම ගන්නකොට අරමල් කටර්ස් වලින් එහෙම ඒ උණක් කපන්න පුළුවන් ලස්සනයි ප්‍රසන්ට් කරපුවාම. මම අද පාම්පෙති තුනක් ගන්නවා ලේයර්ස් දෙකක් ගන්න. එක ලේයර් එකකට මම සලාද කොළ ටිකක් දා ගන්නවා. හොඳට හොදලා ගන්න කොළ ගන්නකොට මම ඒකට බටර් එක ඒ තට්ටුවට බටර් ටිකක් ගන්නවා. යල්ල සලාද කොළය arrange කරනවා මම. ඔගොල්ලෝ කැමති නම් මේකට ලුණු ගම්මිරිස් ටිකක් දාගන්න. මොකද කොළේ රහක් මොනවත් නැති නිසා. ඊට පස්සේ ලේයකට මේ චිකන් සලාඩ් පේස්ට් එක දා ගන්නවා. මේක හොඳට තික්කොට ගා ගන්න. මොකද ලේයර්ස් දෙකක් පාන් තියෙනවා. අගි ස්ලස්සනට නීට් එකට ගා ගන්න එළියට පනින්න දෙන්න එපා. පුළුවන් තරම් ඊවන් දිගන්න. මේක මම හතරකට කපනවා. කියන්නේ පොඩි කොටු හිටින්න. ඔගොල්ලෝ ආස නම් ට්‍රයැන්ගල්ස් කපන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රෙසන්ට් කරන්න මං කිව්වේ අර ඔලිව්ස් ගත්තා කියලා. මං ටූත්පික්ස් ටිකක් ගන්න. නෝමල් ටූත්පික් එක උනත් කමක් නැහැ. මේ ඔලිව් එක ගහලා මේකේ උඩට ගහන්න. පොඩි බර්ත්ඩේ පාටි එකක් එහෙම නැත්නම් හවස ටී පාටි එකකට එහෙම ප්‍රෙසන්ට් කරනවා නම් මේ වගේ ටූත්පික් එකක් ටිකක් ෆැන්සි එකක් ගහලා එහෙම මේව කරපුවාම ප්‍රෙසන්ටේෂන් එක ලස්සනයි. ප්ලස් මේකේ අනිත් පර්පස් එක තමයි දැන් මේ සෑන්ඩ්විච් එකේ තට්ටු ටික ගැලවිලා මෙහෙම වැටෙන්නේ. ටූත්පික් එක ගහපුවාම ඒක එකව වෙලා හිටිනවා. කන වේලාවට කනෙක් කෙනා ඒක ගලවලා තයි. මේ අපේ චිකන් සලාඩ් සෑන්ඩ්විච් එකයි ලෙමන් අයිස් ටී එක.